එතන නම ආකාශ ආයතනය. අහස වෙනස් වෙනවා වගේ අපේ ජීවිතත් වෙනස් වෙනවා. අඳුරු අතීත කතා කාටත් ඇති. මටත් තිබුණා. මං උපතින්ම කොඳුයට පෙළ ආබාධයක් අරගෙන ආවේ. බාප්පටින් අතවර වුණා. බාප්පගේ යාළුවෙකුත් අතවර කළා. ඉදිවල් කාටවත් කියන්නත් මං බය වුණා. බැරිම තැන දවසක් මං එහා ගෙදරට දුවලා ගිහින් හිුණා අච්චිට ගැන කිව්වා. ඒ අච්චි මාව පොලිසියට එක්ක ගියා. නඩු ගියා. ඒ නඩු තාම යනවා. මාව පරිවාසෙන් නිවාසෙකට දැම්මා. සාමාන්‍ය පෙරලිපෙත් ඒ නිවාසෙදී. ඒ 18න් පස්සේ අපි වෙතන තියාගන්නේ නෑ. මට හින් යන්න උනා. එහෙම ගිහින් හිටි තැනත් මට හරින්නේ නෑ. එම ඉන්නකොට තමයි නිවාසෙ මිස්කිනෙක් ආකාශ ආයතනය ගැන මට කිව්වේ. මෙහෙට ආවම ජීවිතේ වෙනස් වුණා, හොඳ වුණා. මමත් වටිනාකමක් තියෙන යමක් කරගන්න පුළුවන් මිනිසෙක් කියලා ආත්ම විශ්වාසයක් හැදුණා. අතීතයේ අඳුරු සෙවණලි ආයි ආයි මාව අතර මං නොකරන විදිහට ශක්තිමත් මානසික පදනමක් වැටුණා. ඒක ලුකු දෙයක්. මම මෙහෙට ආවට පස්සේ මැවුම් ගිතුම් ඉගෙන ගත්තා. මගෙම කියන ව්‍යාපාරයක් පටන් ගන්න ඒක හොඳ පදනමක්. මේ ආයතනය මට ඒකට මාර්ගය කියලා දෙනවා. තනියම ගොඩ නැගෙන්න. මං ජීවත් වුණ ජීවිතෙත් එක්ක දැන් මං ගෙවන්නේ හිතා ගන්න බැරි හොඳ ජීවිතයක්. ඒකයි මං කතා පටන් ගනිද්දිම කිව්වේ. අහස වගේ අපේ ජීවිතේ වෙනස් වෙනවා කියලා. අඳුරු කාල වගේම පැහැබර කාලත් එනවා. ආබාධ සහිත කාන්තාවන්ගේ සංගමයේ මුල් අකුරු ආයන්න කායන්න සයන්න හැදලා තමයි ආකාශ කියලා ඇදලා තියෙන්නේ. ඉතින් මේ සංවිධානයේ සභාපති වශයෙන් වැඩ කරන්නේ මම. අපි 1995 තමයි සංවිධානය පටන් ගත්තේ. පටන් ගත්තෙත් මම. මමගේ ආබාධිතභාවයත් එක්ක මට ආපු අභියෝගත් එක්ක තමයි මම සංවිධානය පටන් ගන්න මූලික ආරම්භ කරේ. ගොඩක් වෙලාවට රාජ්‍ය අංශයේ වැඩ කටයුතු තුළින් වුණත් හුඟක් වෙලාවට මේ ආබාධ සහිත අය ගැන කියවෙන හරි අඩුයිනේ. ලංකාවේ දැනට ආබාධ සහිත කාන්තාවන්ගේ රැකවරණ නිවාසයක් අපේක විතරයි තියෙන්නේ. හැබැයි ආබාධ සහිත කාන්තාවන් රැකවරණය අත්‍යවශ්‍ය. ඒගොල්ලන්ගේ කාත් කවුරුත් ඒගොල්ලෝ බලා ගන්න නැති වුණාම, ඒගොල්ලන් අතවර වෙට ලක් වුණාම, ඒගොල්ලන්ට ගෙවල් වලින් හිරිහැර කරපුවාම දැඩිම දේ තමයි එයා කොන් වෙන එක. පවුල තුල කොන් වෙනවා. ඉතින් මම හිතනවා අපේ ආකාශයේ තියෙන ආබාධ සහිත කාන්තාවන් රැකවරණ නිවාසට උදව් කරන වගේම මගේ යෝජනාවක් තමයි මේ හැම ලංකාවේ තියෙන හැම පළාතකටම එක රැකවරණ නිවාසයක් හරි ආබාධ සහිත කාන්තාවන් වෙනුවෙන් අත්‍යවශ්‍යයි කියන එක. ගොඩක් වෙලාවට මේ සෙමෙන් මන්ස් වැඩන සහ මානසික රෝග තියෙන කාන්තාවන් ගත්තාම අපි හොඳට කල්පනාවෙන් ඒගොල්ලොත් එක්ක වැඩ කරනවා. ඒගොල්ලෝ මේ හැම වෙලෙම ගොඩක් වෙලාවට වෙනස් වෙනවා. හිටපු කෙනා දවසකට අද හිටපු කෙනා නෙවෙයි හිට ඉන්නේ. තව ටිකකින් ඉන්නේ. ඒ වගේ ගොඩක් වෙලාවට වෙනස් වෙනවා. ඒක නිසා අපි හැම වෙලෙම මේගොල්ලොත් එක්ක වැඩ කරනකොට බොහොම ඉවසීමෙන් සහ මේ කල්පනාකාරී වැඩ වෙන්න ඕනේ මේ ආබාධයත් එක්ක. අපි බලාපොරොත්තු වෙන මෙතන ඉන්න අවුරුදු 20 ගණන් වල ඉන්න කාන්තාවන් ඉන්නවා. ඒගොල්ලන්ට වෘත්ති පුහුණුව ලබා දීලා අපි ප්‍රධාන සමාජ ප්‍රවාහයට එක් කරන්න. ඒ කියන්නේ අනිත් කාන්තාවන් හා සමානව ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් ගොඩනගාගෙන තමයි ප්‍රධානම අරමුණ වෙන්නේ. විශේෂයෙන් මිනිසුන්ගේ තියෙන ආකල්ප වෙනස් කරන්න ඕනේ. මිනිස්සු අර ආබාධ සහිත කාන්තාවන් කෙරෙහි බලන කෝණය වෙනස් කරන්න, මිනිස්සුගේ මේ ඍණාත්මක ආකල්ප ධනාත්මක ආකල්ප වලට පත් කරන්න අපි වැඩපිළිවෙලක් කරන්න ඕනේ. ඉතින් ඒක ලොකු දෙයක්. ඇත්තටම ලොකු වැඩපිළිවෙලක්. ඒක කරන්න ඉතින් අපිට රජයෙන්ස අනිත් සංවිධාන උදව් කරනවා නම් අපි කැමතියි ඒකට සම්පූර්ණ සහායක දීලා මේ ආබාධ කියන වචනේ අයින් කරලා, වචනේ නෙමෙයි ආබාධ සහිත කාන්තාවන් කියන වචනේ නෙමෙයි, ඒගොල්ලන්ගේ ජීවිතය ආබාධ නොවන කාන්තාවන් හා සමානව ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් ගොඩනගන්න.